නිර්මල ධර්මය අහන්ඩ අපිට වෙනම පින්තිේෙන් ඩෝන? ඒ නිර්මල ධර්මය දරන්ඩ අපිට වෙනම පින්තියේෙන් ඩෝනෑ. අපේ රටේ ධර්මදේශනා කරන ස්වාමීන් වහන්සේලා නිර්මල ධර්මය දේශනා කරන්න නඇද්ද මේ කාලි. ඕන තරන් යතිවරයන් වහන්සේලා නිර්මල ධර්මය දේශනා කරනවා. හැබැයි අපිට ඒක දරන්ඩ පින් මදිද කොහෙද සමහර වෙලාවට පිළි ගන්නෙන්නේ. සමහර වෙලාවට ඒකට කන් දෙන්නේ නෑ. අපි හරි කැමති, ාගතුන් වහසට පිටු පාල කරන දේශනවල් හන්ට. අපේ සංසාර හරියට අවුල්වෙනවා. හිනාවෙවී කන හිනා වෙී අහණඩා පි හරි කැමතියි. මේ කාටවත් දරිදෙන්ඩ කවරුවත් විවේචනය කරන්න නෙමෙයි. මේ නිර්මල පර්්‍යාපතිය මොකක්ද කියන කරනාව පැහැදිලි කරඩයි මේ කරනු පැහැදිලි කරන්නේ. එමටත්තන් කල්්‍යයාන මිත්‍රියන් ලෝක හි වෙනවන්නේ. එහෙම දශනාව කහණ්ව වුත්. අපේ කෙලෙස් නැතිවෙනවද අපේ කෙලෙස් වැඩි වෙනවද. එහෙමනොත් වෙන්නේ අපේ කෙලෙස් අපේ කෙලෙස් වැඩි වෙනයකයි. එන අපි බාහන්ඩා වෙක් කෙලෙස් වැඩි කරන්නට නෙමයි කෙලෙස් අඩු කරගඩ. බොහොම වෙහෙසිලා වෙහසිලා මහන්සවෙලා මහන්සවෙලා අපි පින් මක් සංවිධහනය කරනවා. සමහර වෙලාවට ධර්මදේශකයන් වහන්සේලාත් වෙහෙසිලා වෙහෙශලා මහන්ස වෙලා පැය ගනන්්‍රතපුම් සිය ගනන් දුර ගෙවාගෙන අපේ දේශනාවටත් සම්බන්ධ වෙනවා. නැමුත් මේ අනුකම්පාව කියන කාරණාව ගැන එතකට ප්‍රශ්නයක් තයට මොකක්ද දේශනා කරන්නේ. කොහොමද දේශනා කරන්නේ. කෙලෙස් නිමල යනවද කෙලෙස් තවල යනවාවද කෙලෙස් වඩලය නෝද. සංසාරය මේ ගොල්ලු නිදහස් කරනවද තව නොයෙක් සිය දහස් ගැන සංසාරී අතීතයට අරගෙන යනවාද. ආංගේ කාරණාව පිළිබඳ විශේෂයෙන් කල්පනා කරන්න වෙනවා. ඒම නැතිවනුත්? පි දෙගොල්ලට මලොකු පාඩුව. කොහොම දෙයක්ද දෙ වෙන්නේ හෙම වනොත්. අ රජුරූගාාව හිටිය මෝඩ වන්දුුරෙක්. වදුරා කැමතිනෑ රජරුවන් ගැගේ මැස්සෙක්වත් වහනවාට. රජ්ජුරුවන්ට නින්ද ගියා. වඳුර දැක්ක ඇගේ මැස්සෝහනවා. මදුරුවූවාහනවා. මදරටේන්ති රජරුවන් යැගේ මැස්සෝහන ඉද. මොකද වඳදර කළේ කඩුවගත්ත ගමන් කෙටවා. එනම් මෝඩ වන්දුුරා රජර බේරගන්ඩ තමයි මේ වැඩ කෙරුවේ. නත් වැරදුුණා එහෙම නං හරියට ධර්මකාරණාව භාග්‍යතුන් වහසේ සතුුවෙන හැටියට දේශනා කරන්න බැරෝගියොත් අන්න අයගේ සසර ගොඩ්නාගන්න කියලා වෙලා තියෙ සසර තවත් අගාදයට අගාදයට වැටිච්ච එකක් බවට පත්වෙනවා. එන නිර්මල පරියාාප්තිය සන්නෙම්වා. නිර්මල පරිාප්තිය දරන්න එෙම්වා කියන කාරණාවට අි සංසාරය වෙනම ප්‍රාර්ථනා කළ කරනුවයකතු කරෙන තියන්න්.